අලුත් අභියෝග. ඔව් මෙහෙමයි. දැන් සංස්කෘතිකමය වෙනස්කම් තිබෙනවා. ඒ කියන්නේ නමුත් මූලික දේ වෙනස් වෙන්නේ නැහනේ. මූලික දේ වෙනස් වෙන්නේ නැහැ කියන්නේ දැන් ඒ කියන්නේ මූලික දේ වැටුපනේ. ඔබේ විනෝදයට වැටුපෝන. ඔබ චිත්‍රපටයක් බලන්න යන වැටුපෝන. ඒ කියන්නේ මේ මේ හැම හැම මූලික දේම ආපහු ගැට ගහලා තියෙනවා තමන්ගේ ආර්ථිකයත් එක්ක. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපේ සමාජෙ හැම පැතිරීමක් තියෙනවා අලුතෙන්. අලුත් හිතීමක් තියෙනවා මාධ්‍ය පුළුල් වීමයි ඔක්කොම එක. හැබැයි ඒ අලුත් හිතීම විසිනුත් මොකද වෙලා තියෙන්නේ? තමන්ට ලැබෙන දේ ඒ අලුත් දේත් එක්ක සම්බන්ධ වෙන්න බාධාවක්. තමන්ගේ ආර්ථික ප්‍රශ්නේ ඒ කියන්නේ අපිට පෙන්වන දේ, දකින දේ, රූපවාහිනියෙන් දකින දේ විඳින්න අවස්ථාව ඒත් අඩුයි. එහෙනම් ඒ ඒ ඒ ඒ වින්දනය ලබා ගැනීම, ඒක විඳින්න, විනෝද වෙන්න, ඒ දේ ලබා ගන්න අවශ්‍ය නම් ඒකටත් අවශ්‍යයි තමන්ගේ ජීවත් වෙන සරල ආර්ථික තත්ත්වයක් හදාගන්න එක. ඒතර ආපහු මෙතන සම්බන්ධයක් තියෙනවා. ඒ සම්බන්ධෙ බිඳෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔහොම තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ දැන් තාක්ෂණය ඇවිල්ලා තියෙනවා. දැන් විද්‍යාව තාක්ෂණය දිනුවා ගත්තමත් ඒකෙන් හරනම් වෙන්න ඕන දේ වැඩ කරන කාලය අඩු කරලා දෙන එකනේ. නමුත් ඒකල අපිට ලබා දීලා නැහැ. ඒකෙන් කරලා තියෙන්නේ මේ රස්සාව වැඩ කරු මිනිස්සු ප්‍රමාණයක් ආයතනෙන් එළියට දාන්න හේතු වෙන එකක් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒවා තමන් වෙත ලැබෙන්නේ. ඉතින් ලැබෙන්නේ නැති නිසා විද්‍යාවේ තාක්ෂණයේ දියුණුව තමන්ට අත්පත් කර ගන්නත් ඊළඟට ඔය කියන විනෝදකාමී සංස්කෘතික වින්දනයන් ඒ වගේ දේවල් අත්පත් කර ගන්නත් ඒ කොයි දේ කරන්නත් ආපහු කම්කරුවා කියන එක්කෙනාගේ වැඩ කරන ජනතාව කියන එක්කෙනාගේ මූලික දේ බවට පත් වෙනවා තමන්ගේ ආපහු පර්ස් එක. ඒ නිසා අපි දැන් පර්ස් එකේ ප්‍රශ්නෙත් එක්ක තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ මූලික වශයෙන්. ඒ නිසා ඒක හොසි වෙලා නැති නිසා මූලික වශයෙන් ඒ අය සංවිධානය කිරීමේ ඒ ඒ ඒ මූල ධර්මය සහ මූලික දේ පවතිනවා. හොඳයි අවසා අපි තව විනාඩි කීපයක් පමණ ඉතින් විනාඩි 3ක් විතර කාලයක් අවසාන වශයෙන් කියන දැන් අපි දන්නවා ලංකාවේ හිම නැත්නම් ලෝකයේ මාක්ස්වාදී ව්‍යාපාරයේ 3 ජාත්‍යන්තර 4 ජාත්‍යන්තර මේ වගේ දේවල් හරහා එකට සම්බන්ධ වෙලා හිටිය කාලයක්. නමුත් වර්තමාන වෙනකොට මේවා ඊතරම් හොඳින් ක්‍රියාත්මක වෙන ආකාරයක් පේන්නේ නැහැ. ඒ වගේ වාතාවරණයක යටතේ ලංකාවේ විශේෂයෙන් මාක්ස්වාදී ව්‍යාපාරය වගේ මේ වෘත්ති සමිති මේ ව්‍යාපාර කටයුතු කරන්න වෙලා තියෙන හුදකලාව නේද? ලංකාව ඇතුළට විතරක් කොටු වෙලා නේද? ඔයම් ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ තුන්වෙනි ජාත්‍යන්තර දිබෙලෙනින්ගේ කාලේ ලෙනින්ගේ පස්සෙත් මේක යම් කාලයක් පැවතුණා. නමුත් ඒක දැන් බිඳ වැටලා තියෙන්නේ. හතරවෙනි ජාත්‍යන්තරය ට්‍රොස්කිගේ කාලේ. ඒවත් දැන් යම් යම් පොඩි පොඩි නෂ්ටාවශේෂ තමයි තියෙන්නේ. ඒ නිසා ජාත්‍යන්තර වාමාංශික ව්‍යාපාරයක් ඇත්තේ නැති තරම්. හැබැයි කම්කරු ව්‍යාපාරයක් වෘත්ති සමිති මට්ටමේ පෙළ ගැසීම් තිබෙනවා. ඒ කියන්නේ ජාත්‍යන්තර වශයෙන් එහෙම පවතින ඒකාබද්ධතාවයන් විශාල ප්‍රමාණයක් පවතිනවා. දැන් වාර්ෂිකව අපිත් ඒවට සහභාගී වෙනවා. එක එක රටවල් වල පවතිනවා. හරි. ඒ එහෙම සම්බන්ධයක් තියෙනවා. හැබැයි දේශපාලන පක්ෂාර්ථයෙන් ගත්තොත් වාමාංශික ව්‍යාපාර කියන ඒ වගේ තියෙන ඒකාබද්ධතාවය අඩුයි අද කම්කරු ව්‍යාපාරයේ තියෙන ඒකාබද්ධතාවයට වඩා. ඒ නිසා කම්කරු පන්ති ව්‍යාපාරයක් විදිහට ජාත්‍යන්තර වශයෙන් ගණදෙනුවක් පවතිනවා. පැවත් තුනත් අපේ එකිනෙකාගේ සටන් එකිනෙකාගේ අරගල ජයග්‍රහණය ඒවා වෙනුවෙන් පවතින අන්‍යෝන්‍ය සම්බන්ධය අඩුයි. හුදකලා වෙලාම නැහැ. නමුත් යම් හුදකලාවකුත් පවතිනවා. ඉතින් ඒක බින්දගෙන ඉදිරියට යන්න අපි ඇත්තටම උත්සාහ කරනවා. උත්සාහ කරමින් ඉන්නේ. හොඳයි අවසාන වශයෙන් කියන්න අනාගතයේ කම්කරු පන්ති ජනතාව වෙනුවෙන් වෘත්ති සමිති ජාතික මධ්‍යස්ථාන ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් මොන වගේ වැඩ පිළිවෙලක්ද සකස් කරලා තියෙන මොන වගේ අභියෝග තියෙනවා කියලා හිතන්නේ? අතරම දැන් ආණ්ඩුව ආවන්තෙන් පරණ කට්ටියම අලුතෙන් ඉන්නවා. නමුත් අයවැයක් නැහැ. ආණ්ඩුව දීපු පොරොන්දු ඉෂ්ට කරගන්න බැරි තත්ත්වයක ආණ්ඩුව ඉන්නවා. අයවැය පරතරයේ ලොකු ගානකට වෙලා තියෙන්නේ. ඒ නිසා අයිතිවාසිකම් ලබා දෙන්න හැකියාවක් නැති තත්ත්වයකට ආණ්ඩුව පත් වෙලා තියෙනවා. ඒ නිසා අයවැයත් උන් කල්දම්මින් ඉන්නවා. පෞගේ කාලේ ආණ්ඩුවට පුළුවන් වුණා කොටිය පෙන්නලා, ප්‍රභාකරන් පෙන්නලා ප්‍රශ්න යටපත් කරන්න. දැන් ආයි ඒක කරන්න ඉඩක් නැහැ. දැන් ලංකාවේ දේශපාලනය අපව 1974 කලින් වගේ ආණ්ඩුව ඉන්නවා, ආණ්ඩුව ඉස්සරහ ජනතාව ඉන්නවා. වෙන පෙන්වන්න කෙනෙක් නැහැ. ඒ නිසා ජනතාව බලාපොරොත්තු වෙනවා ආණ්ඩුවෙන් තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලීම් ලබා ගන්න. නමුත් ආණ්ඩුවට දෙන්න බැරි නම් ජනතාවට සංවිධානය වෙලා සටන් මගකට පිවිසෙන්න සිද්ධ වෙනවා. සටන් යටපත් කරන්න ආණ්ඩුවට වෙනත් බිල් එකක් පෙන්වන්න දැන් ඇත්තේ නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා
විශේෂයෙන් වැටු සහ අනෙකුත් අයිතිවාසිකම් පදනම් කරගෙන ඉක්මන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට නැවත පණ දෙන්න ඉක්මනින් අඬුවත් එක ගණන් දෙනු පටන් ගන්න. මොකද අවුරුදු මාස 6යි මේ ඇමති මණ්ඩලයේ. ඒගොල්ලෝ වැඩ බාර අරන් අලුතෙන් සංස්ථාවලට තමන්ගේ ආයතනවලට සභාපතිලා අධ්‍යක්ෂ මණ්ඩල පත් කරන් රවුම ගහලා ඉවරනකොට මේ මාස 6ත් ඉවරයි. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ නැහැ මේවා වෙනස් වෙනවා නිසා වැඩේ හරියට අතට අරගෙන කරන්න. කිව්වනම් එහෙම ඇමති පත් කළා ඔයාට අවුරුදු 6ක් තියෙනවා කොහොමද එයා තමට වැඩේ තමන්ගේ කරගෙන අතට ගන්නෝ. එහෙම ගන්න එකකුත් දැන් නැහැ. ඒ නිසා මේ 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 මාස 6 යන්නේත් නිකන් අරාජිකව. හටි. ඒ වෙනි තත්ත්වය තුළ අපිට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම ආණ්ඩුවත් එක්ක අයිතිවාසිකම් දිනා ගැනීම අරගලයකට යන්න. ඉතින් අද දවසේ අපි වැඩසටහන සහභාගී වුණ කීඩි ලාල් කාන්තමත් බොහොම ස්තුතිවන්ත වෙනවා වැඩසටහනට සහභාගී වීම සම්බන්ධයෙන්. ඒත් එක්ක මතක් කරලා දෙන්න නැවත වතාවක් සමුගෙන යන්නට කලින් www.vimeo.com/youngasia කියන වෙබ් අඩවියට පිවිසලා මේ වැඩසටහන ඔයගලන්ට බලන්නට හැකියාව තියෙනවා. ඊට අමතරව 3d@youngasia.tv කියන ඊමේල් ඇඩ්‍රස් එක හරහා ඊමේල් කරන්න පුළුවන් විවිධ අදහස් උදහස් යෝජනා. ඊට අමතරව සතියේ දින 5 උදේ 9 ඉඳන් හවස 5 වෙනකම් 5419100 දුරකථන අංකයේ ඔස්සේ අපිට කතා කරලා මේ වැඩසටහනට ප්‍රතිචාර දක්වන්නට පුළුවන්.